සබුදු සරණයි පින්නන්ත හැමදිනාටම අපේ ජීවිතය ජයගණ්ඩ යම් කිසි ජයගන්න ප්‍රතිපත්තියක පහස ලබ්ඩ ඕන අපි. එකගැන අපේ හිත යම් ප්‍රතිපත්තියක් ස්පාර්ශ කරලා ඒ ප්‍රතිපත්තිය තුළ ගොඩ නැගෙන්ඩ ඕන. මොකද අපි හුඟක්කාය ජීවත්තෙන්ට උත්සහ කරන්නේ හුඟක්කාය ජීවත්තයෙන්ට උත්සාහ කරන්නේ තමන්ගේ පැත්තෙන් ගැටලු කාරී තත්ත්වයන් ඇති කරගන්නවා මොකද තමන් ජීවත්වෙන්ට උත්සහ කරන්නේ තමන්ට හිතෙන විදිහට. මට හරි කියලා මනුවද හිතෙන්නේ අන්න ඒ විදියට තම ජීවත්වයෙන්ට උත්සාහ කරන්නේ. ඉතින් ඒක තමයි තියෙන ගැටඩුව. අන්න ඒ ගැටලුව නිරාකරණය කරගන්න නම් ප්‍රමිතියක් ඕන න ම කියනවා ේද තම හරිලා වගෙනක් කියෙන නෑ අරක මයි හරි කියලා ව කෙනෙක් නොනෑ දෙකමන වෙන එකක් හරි කියලා ඉතින් මකක්දද ගන්න තීරණය. අපි ජීවත්වෙන්ඩ අපිට අවශ්‍ය විදිහට ගත්ත යුතු තීරණය මොකක්ද කර හන්න ඕන. අපේ තීරණය තුළ තිබිය යුත්තේ. අපේ තීරණය වියයුත්ේ අපේ තීරණය තුළ තිබිය යුත්තේ නිවැරදීමදේ. නිවැරදිම දේ අපේ හිතතුලින් නැගිලායන විදිහට අපේ සන්තාන සකස් කරගණ්ඩ ඕනෙ. නිවැරදිම දේඒ අපේ හිත තුළින් නැගිලා එන විදිහට අපේ සන්තාන සකස් කරගණ්ඩ ඕනෙ. අන්න ඒ අපේ සන්තාන නිවැරදිමදේ නැගිලා එන විදිට සකස් කරගන්නට උත්සහ කරනකොට. අපිට ගැට්ලුකාරී තත්ත්වයන් තුවෙනවා කෝකද නිවැරදිම දේ කියල හොයා ගණඩ ගිහාාම. අන්න එතකොට තමයි අපිට ුදුජාණන් වහන්සේ නමක් පහළ වෙලා තුන්ලෝකය අවබෝධ කරෙන නිවැරිදි දේමොකදික දේශ කර තියනවා. අන්න එතෙන්ට අපේ මනසිකාරය සකස් කර්ඩ ඕන. එතකොට තමයි ජෑග්‍රහහි ඉලක්වල්ට යන්ඩ තමන්ට තමංව සකස් කරගණ්ඩ පුලුවන්කම තියන්නේ. එතකොට තයි ජෑග්‍රාහහි ඉලක්වොලට යන්ඩ තමන්ට තමංව සකස් කරගන්ඩ පුලුවන්කම තියන්නේන්න එතකොට ඉතිං කොහොමද මේවා කරන්නේ ොමද මේේදේවල් නිවැරදි කරගඩ වැඩපිළි වෙලක් සකස් කරගන්නේ කියලා අපි හැමවෙලේම හිතණ්ඩෝනෑ. හැම වෙලේම හිතන්ඩෝනෑ. ඉතිං ඒ සඳහා කොයි තරංවත් ප්‍රාර්ථනාවල් අධිෂ්ඨාන අපි කරන කියන හැම දේකදීම අපි හරියට විශ්වාසක් ග්‍රහයෙන් යුක්තව හරියට කල්පනා කරන්්ඩුවන, හරියට හිතල බලඩුව නෑ මේ මේ තත්වට ම මූුණදෙන්්ඩුනේ කියලා හරිද මන දැ්ඩඕන කියලා හිතල බලන්ඩුන ොකු ශස්වාසයක් ඇතිකර ග්ඩුවන තමන් ගැන මොකද මේ ගෙවන ජීවිතයේ ඉතාම සාර්ථක ජීවිතයක් වෙන්ඩෝනෑ. හරි ඉතිං ඒකට වැරදුුණොත් මේ ජීවිතයේ සසර ජීවිතයේ ලොකු ප්‍රශ්න වෙනෝ. බොහොම අවධනන් තැනක ඉන්නේ කියන එක තේරුන් අරගෙන පරිස්සම මෙම හැමදේම කර්ු ද සසර ජීවිතයට අපිට ගොඩක් කැටලුක්සාරිතත්වයන් ඇතිවෙන්ට තිනට කඩ වැඩිහින්ද. ඉ ඒක හින් ද හැමවෙලේම අපේ චින්තනය නිවැරිතැනකට ගණ්ඩ කටතු කරණඩ ඕන. එහෙම අපිට තේරිලා අපි යෙදවසෙත් කතා කරා. මේ පංචුපාදාන ස්කන්දයෙන් පිලිසරනක් පිහිටක් මට ලැබෙන්නේ නෑ කියලා තේරිලා. එයින් අතමිදෙන්ඩ එහි ඇලී ගැලී වාසය කරන තාකල්. ත ලක්සන අනත්තලක්සන දුක්කලක්සන තියෙන පංචුපාදානස්කන්දයේ ඇලිගලී වාසය කරන තාක්කල් මට කව දක්වත් සැනසෙන්ට හම්බෙන්නේ නෑ කියලා දැනිලා තේරිලා පන්නත්නේ යම් කිසි කෙනෙක් උත්සහ කරන්නේ නම් යම් කිසි කෙනෙක් උත්සාහ කරන්නේ නම් ඒ ගැටුවට මුහුණ පාන්්ඩ ඒ ගැටලුවට හරියට මූුණ පාලා ගැටලුවටම හරියට මූුණදීලා ඒ ගැටලුවෙන් අතමි දෙෙන්ට උත්සාහ කරන්නේ නම් අන්න ඒ තැනැත්තා කාරණ සහිතව බුදුරජාන් වහන්සේගේ ධර්මය තේරුම් අරගෙන සරනාගමනය සිද්ධකරගණ්ඩ ුනෑය කියලා අපි මතක්කර ය දවසෙත්. ඉති සරනාගමනය සිද්ධකරගෙන ශ්‍රද්ධාවෙන් යුත්තව පිරිසිදු සීලය ආරක්ෂකරගෙන සීලය කණ්ඩනය වෙනකොට නැවත නැවත සමාදාන් වෙලා ඒ වගේම ඒ සමාදංවෙලා විතරක් නෙවෙයි තමන්ගේ පැත්තෙන් ලඟා කරගත යුතු තත්ත්වයන්. අ සුභ අසුබදේවල්ල අයින් කරලා ද සුභාසුභ වසයෙන් සලකන දකින අසනදේ ඒ සුභාසුභවාසයෙන් පිළිගන්න මානසික තත්වය යින් කරලා කර්මය නොසලකාහරන තත්වයන් අයි කරලා. නියම උපාසක රත්නයක් බවට පත් වෙලා වාසේ කරන, උපාස්සක ඒගේ තුළ තිබිය යුතු කරුණු දහය ගැන අද සාකච්ඡා කරනවා කියලා. මම ඊය දවසේම මතක් කරා. මම මේ බව මේ අත් අන්ට කිව ඇති අපේ ගැන ඉක්මනිින්ම සාකච්ඡාව ආරම්භ කරන්නඩුවනෑ. පළවෙනි කාරණාව තමයි සංගයා හා සමාන සුවදුතියාගෙන. සංගයා සමාන සුවදු කඇත්තේ ධර්මය අධිපති කොට වාසය කරනවා කියලා. අනු බලන්ඩ ගාවහන්සේලාගේ මුදැම මේ අපි කියනවහු ගක්කලලාට දැන් වස් අධිස්ටා කරගත්ත කාලයනි මේ වස් අධිෂ්ඨාන කරගන්න කොට සංග්‍යාවහන්සේ තෙක්ක මේ පින්න්නන්ත උපාසක උපාසිකාවන්ටත් අප කියෙන තමනුතුන් මේ පිළි වෙත හොඳනිසන්ට මේ කාලය ලෝකේම භික්ෂුණන් වහසලා තමගේ අධ්‍යාත්මික දියුණු සඳහා කටයුතු කරන කාලයා. ඉති ඒක හිදා. කාලය තුළ තමනුත් ඒහා සමාන්ත්‍රවහෙම එහෙම පරපතල හැඟීමක් ඇති කර ගඩ. මේ කාලයේ බුද්ධ සාාසනයේ පෘථජන වසයෙන් ඉන්න භික්‍ෂූන් වහන්සේලා සෝවාන් පලස්ත හා උත්තමයෝ බවට පත්වෙන. සෝවාන් පලස්ත තත්වේ ඉන්න ස්වාමින් වහන්සේලා සකදාගාමි සකදාගාමි ස්වයන්හන්සලා ආනාගාමි ඒ වගේ ඉහල මානසිකත්තටට පත්වෙන, රහසේ රහසේ ලෝකයේ තියන දුක්වලින් ඒ උත්තමයාණන් වහන්සේලා අතමි දෙන. ලෝකෙට රහසේ නැවත දුක් නොවිදින තත්ත්වයේ අවබෝධයක් උන්වහන්සේලා ඇති කරගන්න මහ වාසනාවන්ත කාලයක් මෙ කාලේ ඊට සමගාමීව මමත්. මගේ කටයුතු සම්පාධනය කරගන්නට ඕනෑ කියලා මේ වස්තුමාස කාලේ හෝ තමන්ගේ පැත්තෙන් උන්වහන්සේලා හා සමග සමාන්තරව, මගේ කටයුතු කරන්ඩුන ධර්මය අධිපති කොට තියාගෙන ධර්මය අධිපති කොට තියාගන්නවා ැෙනමකක්ත් ක බඩන්න ඟර කිවවා කාරාව හරිද තැන් රටක් කරවන්නේ රටේ මිනිස්සු මොන ජාතියේ දේවල් කිව්ත් ඒ ඔක්කගේම අදහස් අරගෙන අධිපතිකම ධර්ණ තැනැත්තා තමයි රටේ රජ්ජරුවෝ තමයි ඒ රට කරවන්නට තීරණ ගන්නේ අධිපතික්කම අරගෙන ආතන ගතොත් ආයතන ධිපතිවරන්න පිරිවෙන ගත්ත පරිවේෙන අධිපති ඉන්නවා එතකොට විදුහර ගත්තොත් විදුහලයේ අධිපති ඉන්න විදුහල් පති ඉතින් ඒ අය තමයි ඒඒ ස්ථාන ගෙන තීරණය ගන්නේ අපේ ජීවිතය ගත්තොත් අපි ඒ ජීවිතය අරගෙනයන්ට නො ඒකුත් පැතිවලින් අපිට අදහස් එනකොට ධර්මාධිපති ධර්මයට අනුව ධර්මය අධිපතිකොට ධර්මානුකූලව තමයි තීරණ ගැනීමේදී තීරණ ගත යුතු තින්න. ඉතිං බුදුරජාණන් වහන්සේ හැරෙන පැත් දුවන පැත් ඇවිදන්ඩ ඕන පැත් එ ඔක්කොම කරන විදිහ සතර ඉරියව පවා පවත් ොන්ඩ ඕන ආකාරය මොකක්ද කියලා දේශනා කරලා තියෙනවා ඉතින් එහෙනම් ධර්මය අධිපොතිකට ගත්තා අය බලන්න පවා බලන්ඩුක කොච්චර ඉහාට ගිය දෙයක්ද කියලා අභික්කන්තයේ පටික්කන්තේ යාලෝකකිතේ විලෝක සම්මිජ්ජිතයේ පසාරිතයේ සංගාටිපත්ත චීවරධාරණය මේ වගේ හැම ඉරියව්වක දිමත් නා තියන කොමද සම්පජානකාරී හෝ සිහියෙන් නුවණින් වාසය කරන්න කියලා රිද එතකට ඒ සිහියෙන් නෝනින් වාසය කරනකට සාර්ථක ජීවිතයක්ඒ වගේ හැම වෙලාවකම නිවනට ගෝචර වන්න ජීවිතයක් එතකට මෝහැන් තොර ජීවිතයක් අපට ලැබෙනවා ඉති ඒ වගේ ජීවත් කරන්නට ධර්මය අධිපතිකොට වාසය කරන්නට අපි හැම්වලේ මුත් සහ කරන්නනු අන්න එක උපාසක උපාසිකාවන්ගේ ගුණයක්. උපාසකයක්ගේ තියෙන ගුණ දහයෙන් පලවෙනි ගුණේ තමයි සංගඝාවහන් සේහා සමානවම තමන්ගේ ජීවිතය ධර්මය අධිපතිකොට වාසය කරන ස්වභාවය තියෙනවා උපාසක උපාසිකාවන්ගේඇතකොට තමන්ගේ පැත්තෙන්ම් බලන්ඩ, එහෙම තත්වයක්ද තියෙන්නේ කියලා. එහම තත්ත්වයද තියෙන්නේ කියලා තමන්ගේ පැත්තෙන් බලන්ඩ තමන් නිවැරදිී විනිශ්සයකට ඇවිලා බලන්ඩ එහෙම තත්ත්වයදද තියෙන්නේ කියලා. තින් එහෙම තත්ත්වයක් නං තියෙන්නේ අපිට පුළුවන්කම තියෙන්ඩ ඕනෑ ඒ විනිශ්සය තුළ මගේ පැත්තෙන් මම ධර්ම අධිප්‍රතිකොට කටයුතු කරනවා කියලා. නිවැරදදිීව තමන් ගැන තනියම විනිශ්්‍යයක් කරලා මම නිවැරදි උපාසකයක් කියලා තීරණයක් ගණඩ හෙම නත්තන් ඉක්මට එක හ ගණ්ඩ ඕනෑ. මොකද ධර්මය අධිපතිකොට වාසය කරන කෙනා තමන්ගේ සිත පාලනය කරන සියලු බලවේග ක්‍රියාත්ම කරගන්නවා. එතකොට තීන මිද්ධාදී කුසීතකං ආදී, අව්‍යාපාදාදී දේවල්ලොලින් කාමචන්ද දවලින් භාධාවන කඩුවනකොටඇගේ ලෞගික ජවිත හලම තැනකට යන්නට. ඒ විශාල හේතුවක් වෙනවා. දෙවනි කාරණනාව තමයි දන්දීමෙහි ඇලුන කෙනෙක් බාට පත්වෙනවා නෙක්කම්ම පාරමිතාව සම්පූර්ණ කරන කෙනෙක් නැතම් මේ ලෝකයේ තියෙන ලෝබය අයින් කර්ඩ තුදානම් වෙන කෙනෙක් දන්දීමේ හිත අලවා වාසය කරනවා අනිත් එක තමයි තමන්ගේ පැත්්‍ර විතරන්නේ අන්න අෑ ගැන කරුණාව මෛත්‍රිය තියෙන කෙනෙක් නිවැරදිව සකස්කොට දන් දෙෙනවා මොකක්ද සකස්කොට දන් දෙෙන ගෙන හොඳම දේ දෙනවා පාර්මිතාව පුරන මහා ෝධ්‍යත්වරුන්ගේත් ලක්ෂණය තමයි හොමද දෙදනක. ඉතින් ඒ විදියට හොඳම දේ දෙන දන්දීමිහි ඇලිවාසය කරන කෙනෙක් බවට පත්වෙනවා පැහැදිලිබම ඉතා පැහැදිලිබම උපාසකය. ඉතින් බලන්ඩ තමල්ලඟ තියෙන හොඳමදේ දෙන්ඩ දීලා හිත සතුටුවෙන ස්වභාවයක්තිය නද කියලා දන්දිහිමේ ඇලෙන්නේගැන සතුටෙහි තමයි ඇලෙන්නේ. දන්දීමහි ඇලුන කෙනෙක් වෙනවා කිය කියන්නේ. සමහරයට යමක් දීලා සතුටුවෙන්ඩ බෑැපිෙනන්නේ සහර අය දෙන්නේ කොයි වෙලාදි කියලා ඉන්න යමක් අනේ මට මුණ හරි ලබෙන්නන අපත් දෙෙන්න්ඩ අන්න ඒවගේ දෙන්නේ කොයි වෙලාවෙද කියලා ඉන්න ඒවගේ ලක්ෂනයක් තියෙන්ඩ ඕනෑ. ඉති හැම පැත්තකම් අපේ ජීවිත ඉතාම නිවැරදිව සකස්කර ගණ්ඩ අපිට පුළුවන්කමක් තියෙන්ට ඕන හැම පැත්තකින්ම ඉතින් ඒන්ද දන්දීමෙහි තියෙන මහා ආනිසංසවාරය අපිට ලැබෙන වටිනාම ඉතාම වටින අවස්ථාවක් තමයි මේ ලෝකේ අතහරින්ඩ දන්දීම මේ හිතාල වාසය කිරමති උපාසක එක්ග දෙවැනි ගුණේ විදිරි සඳහන් කළ තිෙන්නේ දන්දීමේ හිත අලවා වාසය කිරීම. ඊළඟට සම්බුද්ධ ශාසනයේ පිරිහීම යම්විදිහකින් දැනගත්තෝතු එය නගා සිටුවීමට නිබාධව උත්සාහ කරන කෙනෙක් වැඩ ඕන සාාසනයේ පිරිහිම කියන්නමකක්ද. බුද්ධ ධර්මය පිරිීමද ධර්මය පිරිහෙන්නේ නැත. ධර්මය සදාකාලිකව පිරිහෙන්න නෑ ඇයි ධර්මය කියලා කියන්නේ චතුරාර සතති ධර්මය ඒ නොවෙහි තියන නොවෙනස් වන ධර්මය. හරි එතකොට නොයෙනස් වන ධර්මය පිරිහීමක් වෙන්න නෑ ශාසනය ඒ පිරිහමක් වෙන්න ශසනය කියලා කියන්නේ? ුදුරජාණන් වහන්සේගේ පනිවිඩය එතකොට ඒ පනිවිඩය ඇවිල්ලා තියෙන ක්‍රමවේදය ඒ පනිවිඩය අන්න අය අතරට යන එක ඒක පැතිරෙන එක එකින එකිනකා මේ පනිවිඩය වැළඳ ගන්නා ස්වභාවය ඒන්න ඒ පනිවිදය ලෝකයේ පැතිරිලා තියෙන ස්වභාවය කාලෙකට වැඩි වෙලා කාලෙකට හැකිලිලා ගිහිල්ලා අන්තිමට අතුරු දහන් වෙනවා හරිද න්න ඒ අතුරදහන් වෙන පැත්තට හැරෙනකොට කියනවා පරිහානිය කියලා. ඒ වගේම හොඳයට නැගිලයින කාලවලත් වෙලාවකට පරිහානියේ ලක්සන පහළ වෙනවා. හොඳයට නැගිලයින කාලවලත් වෙලාවකට පරිහානිය ලක්සණ පහල වෙනවා ඉතින් අන්න ඒ පරිහානියට පත්වෙන එක නවත් අන්නට තමයි අපි උපාසකයවවිදිහයට දැක්කහම මේ පනිවිධ ව්‍යාප්තිය පරිහානයට පත්ව වෙන සාාසන ක ල කැන්නේ පණිවිඩේ පනිවිඩ ව්‍යාපතිය තමයි මේ ලෝකෙති බියුතු තිෙන්නේ ඒ ව්‍යාප්තවෙන පණවිඩය අඩුවෙනකොට ව්‍යාප්තිය අපි මොකද කරන්නට ඕනේ අපි කරන්ඩ ඕන ඉක්මනින් ඒ පරිහානය නවත්තලා අභවෘතියක් බවට නැත්තං එක අපරිහානය තියාගණ්ඩ වශ්‍ය කරන වැඩ පි වෙළවල් සිද්ධ කරන්න ඕන එකයි ශාසනයේ අභියෘධය සඳහා ඉක්මනින් ක්‍රියාත්මක වඩ ඕනේ ඉතින් ක්‍රියාත්මක වෙන්ඩ තියෙන හරිම ක්‍රමය තමයි තමන් පරිහානියට ලක්වෙන ධර්ම භාවිතා නොකර වාසේ කිරීම.රි අපි කොච්චර ශාසනය ආරක්ෂා කරන්න යනවා කියලා කෑකාගෙන දඟලගෙන පරුස වචන කියාගෙන යම් කිසි කෙන කැසිරෙන්න්නට පටන්ගත්තොතුන් ඒකෙන් සිද්ධ වෙන්නේ පරිහානයෙන් පරිහානියට පත්තුීමයි. කරුණාව මෛත්‍රය පෙරදරි කරගෙන මයි අපි අභිවෘරධයක් ඇතිකරගත යුතු කරුණාව මෛත්‍රිය පෙරදැරි කරගෙන මයි අභිවෘද්ධයක් ඇතිකරගත යුතුව තියෙන්නේඒ වගේම සංවරව තමයි තමන්ගේ සංවරකම තමයි මේ ශාසනය ඉදිරියට යන පනිවිඩය තියෙන්නේ ආදර්ශයෙන් හරි ශාසනයේ බුදුරජාණ වහන්සේ දේශනා කළ තින පනිවිඩයේම තියෙන යක්ත් තියෙනවා අවවාදයට වැඩිය ආදර්ශය උතුම් කියලා එතකොට මේ ආදර්ශමත්කම හින්දා. මොකද තමන් මේ ධර්මය භාවිතා කරමින් පින්නත්න්නේේ තමන් මේ ධර්මය භාවිතා කරමින්ම කල්පනා කරනවා. ධර්මය භාවිතා කරමින්ම කල්පනා කරනවා මගේ පැත්තට මේ ලැබිලාතියන ධර්මය තවත් කෙනෙකුට ලබා දෙටනම් මම ධර්මය තුළින් සැනසිලා අප පෙන් න්ඕනේ හරිදි මගේ පැත්තෙන් මගේ සැනසීම මගේ ස්ථාවරත්ව මගේ මානසිකව මම ඉන්න සුවදායක තත්ත්ය අන් අයට දැනෙනකොට පේනකොට. මගේ ස්ථාවරත්වය මොකක්ද කියලා අන්න අට දැනෙනකොට පේනකොට හැඟෙනකොට පිනත්න්නේ මොකද වෙන්නේ. ඔන්න ඔය කියන වැඩපිළි වෙලා. ඔන්න කියන වැඩපිළි වෙල අපිට ඉතාම හොඳින් තේරෙනවා තමන්ගේ සැනසීම සුවය විදිලොකොට තමන්ගේ ඒ වැඩපිරිවෙලා අනිත් අයට. ඉතාම හොදර තේරෙනවා මෙයා මොකක් දෝ ස්ථාවරත්වයක ඉන්න කෙනෙක් කියලා. අන්නේ ස්ථාවරත්වය තමයි අපේ පැත්තෙන් අපි නිවැරදිවම හාදාගණ්ඩඕන අප පැත්තෙන් අපි පෙන්න්න්ඩඕනේ අන් අයට එක තමයි ආදර්සය කියලා කියන්නේ හරිදි කොච්චර අප හිතර බලටක යම් කිසි කෙනෙක් කියනවා 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 කෙනව යමක්. හැබැයි ඒ කරනකොට තමයි අනිතයට තේරෙන්නේම ප්‍රායෝගගත්වය පේෙනවාවනේ. එකහින්දා උතුම්ම දේ වඩා හොඳම දේ කියැන උතුම් කියැන වඩාම හොඳමදේ තමයි අවවාදයට වැඩිය ආදර්සය උතුම් වෙන ස්වභාවයරි. අවවාදට වැඩිය ආදර්සය උතුම් කෙලා කියන්නේ එකයි. එතකොට ශාසනයේ පරිහානියක් තීරවනන්ගේ ශාසන පරිහානිය, වලක්වාගන්නට හැකියාවක් තියෙනවා නං යම් කිසි කෙනෙකුට. ඒ හැකියාව තුළින් අපි බලන්ඩ් ඕනේ කළ යුත්තුම දේතමයි ආදර් සම්පන්න වෙන එක ඒ පරිහානය නවත්ත ගණ්ඩනං ආදසම්පන්්න. ඉසෙල්ලා මෙහෙම ආදර්ස සම්පන්් බවට පත් වෙලා. තමන් ප්‍රතිපත්ති කාමීව කටයුතු කරමින්. ඔන්න අනිත් බෞතික දෙවල්වලට හැරෙන්ට පුළුවන් ඇ බොහෝ පරිසකට මේ ධර්මය දෙන්නට ධර්මය දේශනා කර්ඩ ඕනේ. ගේම ධර්මය ශ්‍රණය කරනගේ අයට පහසුකං සල සාදෙන්ඩුවනෑ ධර්ම දේශනා සංවිධානය කර්ඩුවනේ. එතකොට දන්දෙන්ඩුවනේ සිල්රකිනාට අනුග්‍රහය දක්වණඩුනෑ විශේසයෙන් විහෙර විහාරස්ථානාදිය සකස් කරණ්ඩනෑ. ඊළඟට වි අති විශේසයම සංග්‍යාාව වහන්සේට අනුග්‍රහය දක් වඩුවන සිවපසේ මුක දුන්හන්සේලා මතයි මේ ශසනය රඳා පවතින්නේ විනයානුකූල සියලු ක්‍රියාවන්. සිද්ධ කරන්නට ගියත්තන්ගේ අනුග්‍රහයෝනයනවා ඉති ඒවා නොවඩුව ලබා දෙෙන්ඩුවන ඒව සන්තෝසයෙන් කර්ඩෝනෑ. ඉළඟට පොතපත්තාදී ශාසනික භෞතික ද්‍රභවතියවා ඒවා සුරක්ෂිත කරගණ්ඩුවනේ ඒ විශේසයෙන් සද්ධාවඋපපුදවා ගණ්ඩ පුුවන් බුදුරජාණන් වහන්සේ වැඩම කරපු ධාතුන් වහන්සේලා වැඩයින්න ස්ථානතියනවා ස්ථාන සුරක්ෂිත කරගණ්ඩුවෝනේ ඒ ඉතින් ඒ වගේ පොහෝ භෞතික කරුණ තියෙනවා හැබැයි ඔක්කොට වැඩිය වටින්නේ තමන්ගේ ගුණාත්මක භාවය ධර්මදර්භාව ඒ ධර්මධරභාව ගුණුවන්ත භාව දගෙන අනිත්කරුණු සිද්ධකරුත් මහා විශාල පිනක් සිද්ධවා. ඒ ධර්මදරභාවයේ ගුණවන්ත භාවේ රඳා පැවතිලා ඒ මත හිඳගන අනිත්කාටයොුතු සිද්ධ කිරීමෙන් මහා විශාලලාභයක් තමන්ට ඇති කරගන්න පුළුවන්කම තියෙනවා ඉතින් ගන්න ඒක තමයි අපේ පැත්තෙන් අපි තේරුම් ගණ්ඩ ඕනේ ඒක තමයි ශාසනය ආරක්ෂ කරගන්නවා කියලා කියන්නේ විසේසයම ඒකට අදාළවම ශාසනය ආරක්ෂා කරගන්නවා කියන තැන මිත්‍ය දුෂ්ටික අදහස් නැතිවෙන්්ඩුව නෑ අපි ඊයේ සාකච්ඡා කරා වගේ අර කෝතුහල මංගල්ලය කියලා කියන මේ සුබ අසුබදේවල්, දකින හන දේවල්ොලින් අරගෙන කර්මයෙන් පතික්ෂේප කන සුභාවයන් අයිං කල වනක සාත්ත්‍රර හෙම අයින් කරලා ආදර්ස සම්පන්න වෙන්ඩෝන පෞර්ෂයකින් තුව කටුතු කර්ඩ ඕන එතකොටිතිං ශාසනයට හානි වෙන විශේසෙන් ධර්මය විකෘති කරන්නන්ගේ ධර්මය විකෘති කරමින් දේශනා කරන අයගේ ධර්මයයට කෙන පර මත කියලා. පරමත ධර්මයෙන් විසදාලන්නට ඕනෑ කෙලයි බුදුරජාන්ස දශනා කරේ. අනුන්ගේ මත වැරදි මත ධර්මයෙන් විසදාළමින් කටයුතු කරන්නට ඕනෑ ඉති ඒ විදිහට තමයි අප අපේ ජීවිතය හදාගණ්ඩෝ ඕනෑ ජීවිතය හදාගන්නකොට අපිට බොහෝ කාරණ එකතුවේ වී ඒතුවෙන කාරණත් එක්ක පුදුම සහනයක් සැනසීමක් නිවීමක් අත්දැකගන්නට පුළුවන්කම ලැබේවි තු කරගන්න කාරණත් එක්ක සැනසීමක් නිවීමක් අත්දැක කන්නට පුළුවන්කම ලැබේවි ලොකු සාර්ථකත්තයක් දැනයි බාහිර පරිසරය පවා සකස් වෙන හැටි තමන්ට අවශ්‍ය කරන නිවැරදි ජීවිතය ගත කරන් බාහිර පරිසරය පවා සකස් වෙන හැටි අධදක ගණ්ඩ පුළුවන් වේවි. ඉතිං ඒව තමයි අපේ පැත්තෙන් අපි තේරුම් ගත යුතු දේවල් ඒවා තේරුම් අරගෙන ජීවිතය ගොඩාක් සාර්ථක කරගණ්ඩ හැම පැත්තකිම උත්සාහ කරන්ඩ. උපාසගේග තියන ඒ ලක්සනය තමන්ගේ පැත්තෙන් පිරිහෙන්ඩ දෙන්නේ නැතුව තියාගඩ ඕනෑ ගිලඟ එක තමයි අපි ඉස්සල කතාකරපු එකම දුරුකරන ලද කෝතුහල මංගල ඇත්තේ එකන් දුර කර ලද කෝතු හ මංගල වභාව ති න් ො මි්‍ය දදුෂ්ියය දු කරලා තියනෙනෙක් ෙන්ඩ ඕන මත්‍යා දෂ්ටියයන්නේ නති ඒ ගැ බහෝ වසයෙන් කතාරා උපසකෙක් ළඟ තිෙන්න් න එක දුරු කරන ලද කියලා කියන්නේඕ ඔය දකින අහන දේවල් හින්දා. ඒ සුබ ලක්ෂන සුබලක්ෂණ කියලා අරගෙන වැදි මිත්‍යයා දෘෂ්ටිය යන්නතු වාසය කරන කෙනෙක් බවට පත්න ඒ දව ඒ අපි. ඒ දවසෙත් වැඩිපුර කතා කරා. ඉති ඒක දැන් සමාජ ගත කරගන්නට ඕන ඇැ පින්නත්න. වැරදි අදහස් වලට ඉඩ නොදී. වහාම බෞද්ධයෝ විසින්, රාහුකාලේ ප්‍රතික්ෂප කරන්තැන්ට එන්ඩ. හරි දැඩි මතවල එල්බගෙන ඉන්නවා වැරදි දෘෂ්ටියෝල එල්ගෙන ඉන්නවා. එක මතයක් තමයි තියන මේවා හාමුදුරුවරුන්ට ගැටලුවක් නෑ මංකිව්හම සහර නැකතයි කරට රහ කායන් කර ක කියලා බහන්සේලා මන හරිරදේව ගැටුවක් ොද හන්සිල පින්ිවන්තයිනි එතකට අපි මේවා කරද්දි අපි ගිහිවයිඳගෙන මේ දේවල් කරද්දි අපි බලන්ඩ ඕනෑ ඒ දේවල් කර් ඕන මොකද ඒවා අපිට අත්‍යවශය කියලා. පින්වන්තයි කියන අයට ඒ ඕනෑ පින්වන්ත නැති අයට මේ ඕනෑ කියල බුද් සාසනය දේශනා කරලා තියෙනද. උපාසක තෙමේ පින්වන්තයි. ඔ උපාසකෙක් නං එං ඔහත් පින්වන්තයි කිය මතක තියාගණ්ඩ ඕනය හරි උපාසකයා පින්වන්තයි එහන ඒ පින්වන්තකම අපි ළඟ තියාග්න්නවා නං මේ කෝතු හල මංගල්ලයක් ඕන වෙන්නේ නෑ. හරිද සුබ අසුබදේවල් නැකත් සාාස්්‍රදී ඕන වෙන්න නෑ මන් උපාසකයෙක් විදිහට හරියට කටයුතු කරනවානම් එඳ වැරදි ෘෂ්තියට ඉන්ඩපා ෞද්ධය ඔක්කෝම එකතු වෙලා බෞද්ධත්තන් වහාම රාහුකාලය පිළිබඳව යම් අදහසක් තිනනන් ඒවා ඉංකරන්ඩ වේගෙන් අයිකරන්න ත තමන් ගැන විශවාසය තියන්ඩ අනිවාරයකොට ඒ වැරදි තැන ඉන්ඩෙපා වැරදි තැන ඉඳගෙන බොරුවට පෙන්නන්ඩ යන්ඩපා හරිද වැරදි තැන ඉඳගෙන බොරුවට පෙන් අන්ඩ යන්ටපා මං මහා බෞද්ධයක් කියලා බෞද්ධයෙක් නං උපාසක ලක්ෂණ තියෙන්ට ඕනෑ ඒ උපාසක ලක්සණ තමන්ලඟ නැත්තං බෞද්ධ උපාසක්කමට ලොක්කු ගැටටුවක් හරි බොරුවට පෙන් අඩ අන්ටපා බෞද්ධෙක් නං උපාසක්කම තියෙන්ට ඕනෑ ඒ උපාසකකම ප්‍රදස්ථන කාමී උපාසක්කමක් වට බෑ ඒ ඇත්තන් ඉතාමත්ම නිවැරදිව තමන්ගේ කටයුතු සිද්ධ කරන්ඩ ඕන ඒහිදා තමන් ඒවා කරමින් අනුන්ට දෙසන්ඩයන්ටත් එපා තමන්ගේ පැත්තෙන් ඔය කියන වැරදි මත අයින් කරලා ජීවත්වෙන්ට ඕන ඉතිං ඒ තමයි අපි කතා කරපු හතරවෙනි කාරණාව පස්වෙනි කාරණාව විදිර සඳහන් කළ තියෙන්නේ ජීවිතය නිසාත් හරිද ජීවිතය හින්දවක්වත් කිසිම වෙලා සර්වඥාන් වහන්සේ ගෙන් බාහේර, අනෙකෙකු තමන්ගේ ශාස්ත්‍රෘවරයා වසයෙන් නොදක් වන්නේ වෙයි නීතියදද. නෑ. නීතියක් නෙවෙයි. කිස සමහරයි ඉන්නව පින්නනත්ති මේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා තවත් නොයෙකුත් පටු අදහස් සඳහා ශාස්ත්‍රවරයන් වහන්සේ වෙනස් කරලා. එතකට මේක බෞද්ධයාට නීතියක් තියෙනවා ජීවිතය හින්ද වකත් වෙනස් කරන්න බෑ කියන්න. නෑ ඒක මේ නීතියක් නෙවෙේ. බෞද්ධයාට තමන්ගේ චිත්ත අභ්‍යන්තර හැඟිීමමක් උපදින්න ඇය උපාසකයෙක් නම්. හරිද උපාසකයෙක් නං චිත්ත අභ්‍යන්තරව මගේ ශාස්ත්‍රජයණන් වහන්සේ මෙන්න මේ අහවල් ශාස්ත්‍රයන් වහන්සේ කියලා බුද්ධ සාසනයෙන් පිට බුදුහාමුදුරුවන්ගේෙන් පිට වෙනත් ශාස්ත්‍රෝරයක් ගැන අදහසක්වත් පහළ වෙන්න එකයි කියන්නේ. ඒ විදිහට පෙන්නන්නේ ඒ විදිට හඳුන්නා දෙන්නේ. ඒවිදිහට දක්වන්නේ නෑ කියන්නේ එකයි. එහෙම එකක් වෙන්න නෑ. වෙන්ඩ හේතු නෑ. මොකද හරියටම ශාසනයේ තියෙන පනිිවිඩය තේරුම් අරම් තියෙන හිද. එහෙම එකක් වඩ හේතු සකස් වෙන්න. එහෙම එකක් වෙනවනන් එතන උපාසකෙක්ගේ තියන ලක්සන නැහැ. උපාසකෙක්ගේ තියන ගුණ දහයන් එක ලොක්කු අඩු පාඩුවක් තියනවා. ති ඒ හිද. ගැන තේරම්ගණ්ඩුවන ඒ ොවිය යුත්තක් ඒක තමන්ගේ තමට දැනනවනන් තමන්ගේ හිතට නෑනෑ අහවල් ශස්ත්‍රෝයන් වහන්සේ කියන දේ තමයි නිවැරදිදේ කියලා මගේ ශාස්ත්‍රයන් වහන්සේ අහවල් ශාස්තෘූන් වහන්සේ කියලා ශාසනයෙන් පිට වෙනත් ශාස්ත්‍රෝය ගැන අදහස් පහල වෙනවනම් එතන තිම සරනාාගමන බිදවා. ඒහින්ද සරනාගමනය නැත්තං උපාසකම බිඳගැෙන තමයි එතකොට යාට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ ඒ ගැන තව දුරටත් හිතල බලන්ඩ මගේඟ ඒ වගේ සිතුවෙලි හරි ඇතිවෙනවද කියලා මගේඟ එවැනි වූ සිතුවෙලි හරි ඇතිවෙනවද කියලා විමසා බලමින් විමසා බලමින් කටයුතු කරන්න ඕ රිද එතකොට හිතන්ඩ මේ ජීවිතය සාර්ථක කරගඩ සංසාරක ජීවිතය සුවපත් කරගණ්ඩ මට මේ වගේ නිවැර්දිී චින්තනයකට එන්නට ඕනෑ නේද කියලා තල කටයුතු කරන්න ඕනේ ඉතින් ඒ ඊළඟ කාරණාවට තපියම් කායකර්ම වාකර්ම ආරක්ෂා කරන්නේ වෙයි උපාසකයාගේ ලක්ෂණය තමයි කයිෙන් සිද්ධවෙන්න දේවල් ප්‍රාණගාත අදත්තාදාන කාමමිත්‍යාචාර සිද්ධ නුවවෙන විදිට ආරක්ෂ කරගන්නවා. ඊළඟට වාකර්ම ආරක්ෂා කරනවා කියලක් කියන්නමකක්ද මුසාවාද පිසුනාවාච පරුසාවාච සම්ප්‍රප්පලාබාවලින් අතම දෙෙන බරු කියන්නේනෑ කේලන් කියන්නේනෑ පර්ස වචචන කියන්නේනෑ හිස්වචන කියන්නේන ආරක්ෂා වෙනවා. ඒවයිං ආරක්ෂා වඩ කළයුතු හඟා දේවල් සිද්ධ කරනවා. ඉතිං ඒ තමයි ඒවැනි උපාසකයෙක් තුළ තියෙන ලක්ෂණයක්. හරිද ඉතිං හැම්බිලේම් බලන්ට මගේ පැත්තිෙන් මම කායකර්මකර්ම ආරක්ෂා කරනවාද. රක්ෂ කරන වැඩපිළියවෙලක් මගේ තුළ නිර්මාණය කරගෙන තියෙනවාද කියලා හැම්බල බලන්ඩුන් එහෙමනං එාව බෞද්ධයෙක් විදිහට සලකණ්ඩ පුළුවන්කම තියෙනවා හැද බෞද්ධ ධර්මය තුළ හික්මෙන කෙනෙක් විදිහට සලකන්්ඩ පුලුවන්කම තියෙනවා ඒක අපේ පැත්තෙන් අපි ඉතාම හොඳින් කරුණුකාරණා සහිතව හිතලා බලලා අපි කරුණුකාරණා සහිතව හිතල බලලා ජීවිතේ නිවැරදි කරගණ්ඩ ත්සාහ කර් ඔුන් හැබලේීම. එහෙම නිවැරදි කරගණ්ඩ උත්සාහ කරොත් අපිට පුලුවන්කම තියෙනවා හැම පැත්තකම්ම වගේ ජීවිතය ඉතා සාර්ථක තැනකට ගණ්ඩ. හැම පැත්තකිම වගේ. ඉතින් ඒහින්දා නැවතිකණ් ඔඕන්නෑ සීලයේ සමාදං වෙන කෙනෙකුට කායකර්ම වාකර්ම නිවැරදි වෙනම එසීලය සමාදන් වෙලා ජීවිතය සාර්ථ කරගණඩ අපි ලොකු උත්සහයක් ගණ්ඩ හැමනිමේෂයකම. ඉලංකාරණාවට අපියන් ඉලංකාරනතම සමගියයේ ඇලුනේවෙහි කලෝ හරිද මොකදද සමගයේ ඇලෙනව කියර කියන්නේ. පිනත්න මනුස ජීවිතයක හිත අපේ සිත ඇලෙන්නේ සතුට තියෙන තැන්වල හරිද සතුට තියෙන තැනක හිත ඇලෙනවා නං ඒ කියන්නේ සමගී සම්පන්න භාවය හින්දා සතුට ඇතිවෙන ස්වභාවයක් ඇතිවෙඩ ඕනේ එ සමගයේ ආනිසංසත් අසමගයේ ආදීනවත් දකිින්ඩෝන නිබඳව සමගයේ ආනිසංසත් අසමග ආදීනොවත් දකිින්ඩෝන. එතකොට අසමග උනහම තමන්ට තියන හිංසාකාරී තත්ත්වයන් නොයකුත්තාකාරහි තියන පීඩාකාරී තත්ත්වයන් ඇතිවෙලා තියන නොයකුත් අපහසුතාවයන් පසු තැවිලි ගැන මෙෙහි කරලා. මොකද කරඩඕන සමගයේ හිත අලවාවාසය කරන්්ඩුවන. සමගි සම්පන්න්න වෙලා තියගේ ආනිසංස මෙනිහි කර්ුුවන කොච්චර දෙයක්ද සමගිය ජීවත්ව වන එක කියලා. ආනිසංස මෙහි කරමින්, අසමගයේ ආදීනව මෙනහිකරමින් යම් කිසි කෙනෙ කටයුතු කරන වනං. අන්න ඒ තැනැත්තාට පුළුවන්කමක් තියෙනවා ජීවිතය පැහැදිලිය වෙනස් කරගඩ සමගයේ ඇලෙනකොට, එයාට එන බාහිර බාධාවන් බොහෝ වසයෙන් අඩුවෙන ඇතට එළඟට ශසනයක් විදිහට සමගව ඉන්දෝන ජතියක් විදට සමගි ෝ මිනිසුන් විදිට සමගව ඩෝන සල්වයන් එක සඟව ඉඩු න. අධික වෛරකං අහිතවත්කන් එහම ඇතිවෙන් නෑ පොඩී දෙයක් ඇතිවන්ඩ ගියත් යා ඉක්මණින්ගේ සමඟි සම්පන්න භාවය ඇතිකර ගන්නවා. එතකොට එයාට පුළුවන්කම තියෙනවා. හැම පැත්තකින්ම වගේ ජීවිතය සාර්ථ කරගන්ඩ ඉතින් ඒ විදිහට අපි අපේ ජීවිතය හදාගණ්ඩ ගොඩා කුත්හ ගණ්ඩ ඕන මේ ජීවිතය සාර්ථක කරගණ්ඩ පුළුවන්කම ලැබෙන්නේ එතකොට ඒද පවුලක් වසයෙන් අපි ගමක් වසයෙන් හැම තැනකම සමගියවාසය කරඩ ඕන ධර්මතා තියෙනවා ඒ ධර්මතා නැතුව බෑ සමගිවාසය කරඩ සමගියෙන් ඇලි වාසය කෙරෙන්න්නට ඕනෑ අන්නේ කෙරෙන විදිහට අපේ හිත සකස් වෙන්නේ එක කරන්ඩ නෙවෙේ ඇත්තටම කරෙන දිට සකස් වෙන්නේ සමගිය තිය සමගියව වාසය කරනකමේ තියන ආනිසංසත්ඒවගේම අසමුගිව වාසය කිරීමේ තියෙන ආදීනවත්. නැවත නැවත මෙනෙහිකරමින් මෙිෙහි කරමින් අපිට පුළුවන්කම තියෙන්ඩ ඕනේ ඒ මානසික තත්ත්යන් උදාකරගණ්ඩ එහෙම උදාකරගත්වොත් තමයි අපිට යම්කිසි ආකාරයක ගමනක් යන්ඩ පුළුවන් වෙන්නේ. හරිද තමන්ගේ ජීවිතය නිවැරදිම ඉලක්ක එකකට යන්ඩ පුළුවන්කම තියෙන්නේ ඒ විදිහට අපිඒ ආරක්ෂා කරගත්තොත් විතරමයි. හොඳයි ඊරඟට අපි තවදුරටත් බලමු ඊලං කාරණාවත්මොකද කියලා අටවෙනිි කාරණාව උපාසකයෙක් තුළ තියන ගුණයන් පිළිබඳව ගුණයන් පිළිබඳව ඉරිසිාවනෑ කිය එක. ඉරිසියා කරන්න නෑ කිය මොහක් දඇත්තරම ඊර්ෂයාව කියලා කියන්නේ අන් අයගේ සැපයේදී පීඩාකාරී තත්වයක් ඇති නොනම් මගේ හිතේ අන්න අයගේ සැපයට නොකැමති බව සැපය කියල කියැනෙ කායික සැප මානසික සැප කියනන ඔයක විතරයින්නේ එනම් කායික මානසික සැපයන්වලට නොකැමති අන් අයට යම් ැ අපි ලස්සන ගයක් තියෙනවා යට කායික සැත් තියෙන යට මානසික සැපත් තියන ලස්ස ගයක් හදාගෙන යෙනකට ලස්සන වාහයක් තියෙන කනෙකුට එයාට වාහනයේ ඒවගේ ලස්සන සුපෝබෝගි වාහනයක් කෙනෙකුට තියෙනවා කියලා දක්ක හම අපි දන්නවා යට කායික සැපත් මානසික සැපත් ලැබෙනොම වාහන හිද ඒට ම කැමති නෑ. හරිද ඒවා දකිනුකොට මට හරියට රිදෙනවනං අන්න ඒ රිදෙන සස්භාවයට කියන ඊර්ෂ්‍යාව කියලා. හරිද අන්නේ රිදන ගතියට ඒ රිදෙන ස්වභාවට කියන ඊර්සියාව කියලා. අන්න එහෙම ඊරිසියාවක් ඇතිකර ගන්නේ නැතුව වාසය කරනවා. ඒකට ඉඩ දෙන්න නෑ ඊරිසිාවට ප්‍රතිවුරුද්ධ ධර්මයක්තියවා. ඊර්ෂයාාවට ප්‍රතියවරුද්ධ ධර්මයට කියනවා මුදිතාව කියලා. අන්න ඒ ඊරිසියාවට ප්‍රතිවුරුද්ද මුදිතාව කියලා කියන්නේ. අන්න අයගේ සැපයේදී සතුට වෙනස්වරූපය. අන්න අයගේ සැපය දැක්කහම අනේ කොච්චර දෙයක්ද මෙයා කොච්චර කායික සැනසීමින් ඉන්වාද මෙයා කොච්චර මානසික සැනසීමකින් ඉවාද කියලා අන්න එහෙම යම් කිසි කෙනෙකුට ප්‍රීතියක් ඇතිවෙනවනම්. සතුටක් ඇතිවෙනවන අන්න ඒ ධර්මතාවයක්ඒක ඒඇන්නේ සිතුවිල් ලක්කේකත් කෙනෙක්ගේ මනසක ඇති වෙන අන්න ඒ සිතුවිල්ල තියෙනවා. ඒ සිතුවිල්ල එවැනි හැඟීමක් ඇතිවෙනොට කියෙන මුදිතාව කියලා. මුදිතාවයි ඊර්ෂයාවයි එකට හැදන්නේ නෑ. මුදිතාව ප්‍රබලව තියෙනවා නං ඉරිසියාවට ඉඩනෑ. ඊර්සිියාව ප්‍රබලව තියෙන තැනක මුදිතාවට ඉඩනෑ. කොයි හැඟීමත් ඇතිවෙන්නේ ඒ මෙනෙහි කරන ආකාරය අනුව. වැරදි මෙනෙහි කිරීම් හිදා වැරදි හැගීම උපදිනවා. ඊර්ෂයාවඋපදින්නේ වැරදි මෙනෙහි කිරීම් හිදා. මුදිතාව උපදන්නේ නිවැරදිබිෙනිහි කිරීම හිද. එනම් ඊර්ෂාව මුදිතාව යටකරගෙන කෙනෙක්ගේ හිතක ඊර්ෂියාව නැගිලායන්නේ නැතිවෙන්ඩ උපාසකතෙම දන්නවා කළ යුතුදේ. උපාසකයා දන්නවා කරන්්ඩ ඕනදේ ඒක හින්දා එ ඊර්ෂියාවට ඉඩ දෙන්නේ නැතිවෙන විදිහර තමන්ගේ සන්තානය සකස් කරගන්න ඊර්සියාවට ඉඩ දෙන්නේ නැතිවිදිහට තමන්ගේ සන්තානය රැකගන්නවා ඉතාමත්ම නිවැරදි ආකාරයට ඉතින් එහෙම රැකගන්නේ මුදිතාව කියන ගුණය තමන්ගේ පැත්තෙන් ඉතාම ප්‍රබලව වර්ධනය කරගෙන මුදිතාව කිය ගුණය තමන්ගේ පැත්තෙන් ඉතාම ප්‍රබලව වර්ධනය කරගත්ත හම ඔන්නව ඊර්ෂයාවට ඉඩ නැතිව ජවත්ෙන් පුළන්ක ලැබෙනවා ඉතින් හිද බලන්ඩ හැම්වලේ ඊරිසිාව කියන එක කිසිීම පලක් නැති දෙයක් මොකුත් හම්බන්න නෑ හරි මොනුවත්ම නැති දෙයක් කිසීම කෙනනකට තමන්ටවත් අනුන්ටවක්වත් යහපතක් වෙන දෙයක් නෙවයි. අඩුම ගානේ දැන් හොරකමක්රාගයන කියන්නේ හෝරකංකරපු දේ හරි තියෙනනේ නසයටට එක හොඳ කතාවක් නෙවෙයි නමුත් ඊර්සිාව කියනේද මොකවත් නෑ කියෙනෙකැම මෙකින් හොරකංකරපු දේ තිබිලා වැඩන්නන්නේ මොදඒ එකක් සේවෙලා යන බෝගස්කන්ධයන් ඇති වෙලා යන සංසාර ජීත විනාස වෙලායනවා එක වරන්නා කකිරමක්ක මන මේේ පොඩක්. නමුත් ඊීරිසිාව නැති කරන්්ඩයි මම එකක්ව ඉරිසිාව කියන ඇතිවෙන කෙනාට තාවකාලික සතුරක්වත් නෑ. කාමේවර දෙෙන හැතිරෙනම නිහාට අධික පස්චත්තාව පසුව ඇතිවැෙන්ඩිසල තාවකාලික සතුරක් ඇති වෙන. හමරසේ ඒ බක්තිවිෙන හින්ඳ කමේවරද හසිරෙන්නේ. එහෙමක්වත් වැඩදි සතුටක්වත් නෑ අඩු ානේ වැදීමක් ින්දයික් කාමයවරද හැරීම සතුරක් ඇතිවෙන්නේ එහෙමකක්වත් න ඊරිසියාව කිය පාටන් ගත්ත වෙලා වෙහිඳලා. කියෙන සිතුවිල්ල තියෙන මනුස්සයා පිරහීමක් මයි තියෙන්නේ පිරිහීමක් මයි තියෙන්නේ. ඒකන්දා උපාසකයා තුළ ඉරිසියාව නැත. හරි ඉලං කාරණාවත මයි අනිත් අය රබටන්නට ශාසනයෙහි හැසිරෙන්නේ නෑ කවදක්වත්. හරි බොරුවට මංම උපාසකය ම මේ විදියට හැසිරෙන කෙනෙක් මගේ මේ වගේ ගුණතියෙනවා ම මේ වගේ යහපත් කෙනෙක් කියලා බොරුවට හැසිරෙන්නේ නෑ සාසනය හැසිරෙන්නේ හා අවදාවක උපාසකයා සත්‍යවාදී තමන්ගේ තියෙන ගුණ පෙන්නනව තියෙන නුගුණත් පෙන්න්නනවා. විසේසයෙන් තියන ගුණ සඟවගන්න ගමන් අවශ්‍ය වෙලාවට ඒවා පෙන්න්නන්නේ. ඇ අවශ්‍ය වෙලාවල් තියන ගුණයන් ප්‍රදර්ශනය කරන්න අවශ්‍ය වෙලාවල් තියන පෙන්නන්නේ ඒ තමයි තමන්ගේ පසු පස එන අයට නිවැරදිව සකස්සෙන්ට තමන්ගේ පස්සෙෙන් එන අයට නිවැරදිව සකස් වඩ තමයි ඒ ගුණයන් පෙන්නන්නේ එතකොට ඒ ගුණයන් වර්ධනය කරගෙන ඒ ගුණයන් ඉදිරියට එන පුද්ගලයන් දැකල තමන්ගේ පිරිිපස්සෙෙන් ඒ ගුණයන් ඒ අයටට කියරන ඇතු මේ ප්‍රදර්ශනකාම කියන එක තියාගෙන නිකං ලෝකෙට ලාභකීර්ති ප්‍රසංසා ගැනීම සඳහා ඒ තියෙනවනං ගුණයක්ඒ පෙන්නන්න නෑ නිවැරදි පාසකයෙ වගේම තමන්ගේ අගුණයක් තියෙනවනං ඒ අගුණය එලිපිට කතා කරලා ඒ අනුව ජීවිතය නිවැරදි කරගන්න. එකයි කියෙ ශාසනයේ වැැරදිට හැසිරන්නේ නෑ. ශාසනයේ අනිත් අඇය රවට්ටන්ඩ තියන අගුණ වහලා නැතිගුණ ප්‍රදශනය කරලා කටයුතු කරන ස්වභාවය උපසකක්ළඟ නෑ බලන්ඩ තියෙනවද කියලා. ලොකු සුදු මල්වට්ිය අරගෙන සුදු ඇඳුමක් ඇඳගෙන ඒ ඔලෝඩින් තියාගෙන කිහිල්ලා උපාසකකම් පෙන්නලා එක එක මිනිස්සුන්ගේ. කැමැත්ත දිනාගන්ඩ කටයුතු කරන සමහර නායකයෝ පවා ඉන්නවා හිටිය නොයෙකුත් ආකාරය අප ම මංවං බෞද්යෙක් විදිර හොඳ උපාසෙ විදිර පෙන්න්න්ඩ ඕනේ බෞද්ධයෝ දිනාගණ්ඩ ඕන කියලා ක අපපටිකං කරනඉන් අපි නත්න්නේ එහෙම කරන්න නෑ නිවැරදි උපාසකයෙක් ඒ විදිර කරන්න නැති බව තමයි මේ උපාසක ගුණයන් ගැන කතා කරද්දි සඳහන් කල තියෙන්න්නේ. ඊළඟට දහවිනි කාරණාව විදිර තියෙන්නේ නිවරදිව බුදුන් සරණ දහම් සරණ සඟුම් සරණ ගිය කෙනෙක්. හරි හරියට සරනාගමනි අපි ගැන බොහෝ වසයෙන් කතා කරා ඊය දවසේ. සරනාාගමණනි කැන මොකක්ද කරති මේ ගුණදහය තියෙන්ට ඕන. මේ ගුණද හය අපි අය කතාකරොත් එහෙම සංඝ්‍ය හා සමාන දුක්න් සැප තියන ධර්මය අධිපතිකොට පාවිතා කරන කෙනෙක් වෙන්නට ඕනෙ. දන්දී මෙහි ඇලිච්ච කෙනෙක් වෙන්නට ඕන. ඒවගේම ශාසනයේ පිරිහීම දැකල එක නගා සිටුවන්ට කටයුතු කරන කෙනෙක් වෙෙන්ඩ ඕන දුරු කරන ලදේකැන නැති කරන ලද එකන්න තමන්ගේ හිතේ. අ කෝතු හල මංගල්ල කියලා සඳහන්කරන මේ දකින අහන දේවල් වලින් සුභ අසුභ මනින ස්වභාවය කර්මය ප්‍රතික්ෂේප කරන ස්භාවය නැති සම්ම අදෘෂ්ටිකයක් වෙන්නට ඕනෙ. ඒ වගේම ජීවිතයේ නිසාවක්වත් සර්වඥන් වහන්සේගෙන් පිටස්තර කෙනෙකු තමන්ගේ ශස්ත්‍රෝරයන් වහන්සේ යයි දක්වන්නේ නැති කෙනෙක් බවට පත්වෙෙන්ඩෝන කායකර්ම වාකර්ම මනෝකර්මයන් කිය කියන දේවල් සංවරවෙෙන්ඩෝන සමග ඇලුන කෙනෙක් වෙන්ඩෝන වගේම ඊරිෂයා නොකරන කෙනෙක් වෙන්නට ඕන අ්‍යයන් රවටන්නේ නැහැ, මේ ශාසනය දල අන්න නොරාටන කෙනෙක් බවට පත්ෙන්ටුවන ශාසනය අන්න රවට්ටන්ට ශාසනය හැසිරෙන කෙනෙක් වෙන්නට බැහැ වගේ මන්ති මේක බුදුන්සරණ දහම් සගුන්සරණ ගිය කෙනෙක් බවට පත්ෙන්ට නිරදිී. ඉතින් මේ ව කියනකට අනිත අද හැටල බලට ඉස්සල තමන්ගෙදිය හැල්ල බලන්ඩුවුනේ ගේ පැත්ත එෙන්ම උපාසක ගුණයන් තියාගන්නවද එහෙම උපාසක ගුණයන් නැත්තං මං ඒ ගුණයන් වර්ධනය කර ගණ්ඩුවනේ ම වර්ධනය කරගෙන නියම උපාසකෙක් බාට පත්තෙන් ටෝන තකට නියම උපාසකය තුළතියෙන ලක්සන තියවානම් බොහම පෞර්ෂේකින් යුක්ත කෙනෙක් බවට පත්ෙනෙක් යා ජීවිතය අහුොද පෞර්ෂයක් තියෙන කෙනෙක් බාර පත්වෙනවා. ඉතිං බලන්ඩ මගේ පැත්තෙන් මම මේ වගේ හොඳ ඉතා නිවැදි කෙනෙක් බවට පත්වෙලාද ඉන්න මේ ජීවිතය සාර්ථක කරගණඩ මට පුළුවන්කම තියේද. එම නැත්තං සසර සූපත් කරගන්නට පුළුවන්කම තියයිද. මේ විදිහට මම මගේ ජීවිතය හදාගන්නවද කියලා හැම පැත්තකින්ම විමසමින් තමන්ගේ ජීවිතය හදාග්ඩ හැම වෙලාවකම උත්සාහගණ්ඩෝනෑ. තිං එහෙ නිවැරදිවීම තමයි අපි පැත්තෙන් වැඩෝවනදේ. නිවැරදි නොනොත් අපිට ජීවිතය හදාග්ඩ බැරිවෙනවා. ඉතිං හිත සකස් වෙන්නේ උපාසකෙක්ගේ ලක්ෂණය නො ඔක්කෝම කාරණාවලින් අපිට සකස්වෙන්නේ සංවරකම හිතේ සංවරකම නිවරදිවන කොටම ීත නිවදදි වන්න ජීත නිවැර්දිවනොත්තමයි සසාර්ක ජීතය නිවැැදිවෙන්නන්නේ එහම නිවැරදි ජීවිත ගත කරා තමයි නිවැරදි සිතුවිලි ඇතිවෙන්නේ. ඉති ඒතුළින් තමයි කොයි හරි කාලෙකද ලෝකෝත්තර සිත් පහලවෙලා ජීවිත සාර්ථ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. තිං මේ වි ටුපාසක ගුණයන් තමන්ගේ තුළයින් වර්ධනය කරගෙන. ීවිත සාර්ථක කරගෙන සසර ජවිතය සූපත් කරගෙන නිවනිින් සැනසන්නට හැම දෙනාටම ධර්ම ස්ත්‍රවණය ලාබී හැම කෙනෙකුටම ශක්තිය ධෛරය වීරයේ අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කිය ප්‍රාර්ථනා කරනවා තිං අදදවසත් නිවසේ දාන් ධර්ම ශ්‍රවනය කරපුවායට ඒ ධර්මය ශ්‍රවණය කරන්නට අව්‍ය කරන දායකත්ය ලබාදින කල්්‍යානමිත්‍රයන්ගේ බැති බර දායකත්වය තමයි මෙ අත්තන්ට ධර්මය ශ්‍රණය කරන්න අවස්ථාව ලැබෙන්නේ ධර්මය ශ්‍රවණය කළ ජීවිතය නිවැරදි කරගන්න වාරයක් වාරයක් ගානය කොහේ හරි කෙනෙක්. කොතනක දිහරි කොයිවිදියගින් හරි මේ ධර්මය ශ්‍රවණය කළ ජවිතය නිවැරදි කරගන්න වාරයක් වාරයක් ගානේ එදාකත්ය ල බා දුන් නැත්තන්ට විශාල යහපතක් සිද්ධ වෙනවා විශාල පුුණ්‍ය ශක්තියක් ජනිත වෙනවා ඒක ඒ ජීවිත නිවැරදි කරගන්න හේතුවෙන හින්දා සසර තියෙන දුක් නැතිවෙන ඒ ඇත්තන්ගේ හිදදා. ඉතිංන් අපි නමුත් කොච්චර ඒත්තන් තුළ පින් ජනත වනත් අපි තුළ තියෙන පුුණි ශක්ති්‍ය අපි අයට අනුවෝදන් කරමු දායකත්වය දරන්න පින්නාත් අයට මේ ජීවිත සාර්ථ කරගන්ඩ සසර ජීතය සූපත් කරණ්ඩ තුතුම් නිනිින් සැසෙන්ටත් මේ ධර්මදානය පුුණඩ කර්මය හේතුවක්ම වේවා කෙලපි ප්‍රාර්ථනා කරමු අද දවසේ මේ ධර්මදේශනාවේ දායකත්්‍ය වසයෙන් සඳහන් කරලා තියෙන පිිවත්ි හරන අගුලුවත්තොට රේටන ලිපිනයේ පදිංචි, ටි ආරච්චි මහත්ම කියරලයි සඳහන් කල තියෙන්නේ. මීට වසර නමේකට පෙට පරලෝ සපත් වූ හිටපුවිදාර්පති TK පුංචි සිංයෝ ස්වාමි පුරෂයාට පුුණණැන මෝදනා කරන්නටත් මෙදිනට වසර අසුවක් පෙරන පට ආරච්චි මහත්මියයට සෙත්පැතිීම සහ නිෝගි සවය ප්‍රාථනා කරන්නට දධමුණ පුර මනිපිරියන්ට සෙත් ප්‍රානා කරීම සහ නිරෝගි සවය ප්‍රාථනා කරන්නටත් ධර්මදේශකෑණන් වහන්සේට වගේම උන්හන්සේගේ දෙමාවපියන්ටත් සෙත් ප්‍රාර්ථනා කරඩ, නිරෝගී සවයහා දීර්ඝෂ ප්‍රාර්ථනා කරන්න දත් ලක්ක සිලොවැසි සිරුදනට මුතුම් ධර්මය අවබුදධ වේවාගේ නර්මණෙන් තමයි අත් දවසේ එතුමිය මේ ධර්මය සනාදායකත්වය දරන්නේ. ති විශේසයෙන් පටිාරච්චි මැතිණයට දීර්කාශ ලැබේවා කියලා අප ප්‍රාර්ථනා කරමු. තවත් බොහෝ කාලයක් මේ ධර්මය අවබෝධ කරගන්නට, ධර්මානකල ජීවිතයක් ගත කරමින් සසරසුවපත් කරගන්නට බොහෝ ආයුෂ ලැබේවා සජිවත්වායක ැදනව දක් චරජීවින ලැබේවා නමින් මේ පරලගාව සලු ඥාතිමිත්‍රාදීනට මේ පින් න්න ොදන්නේවා හැම දෙනාට මුතුම නිවනිින් සැසෙන්ට මේ පින් හේතුවේවා කියලපි පාර්ථනා කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.